તો પિસાચ એવો ગાંધર નો કોકી લેવો බලන්න අපේ ප්‍රාන්ත ජාතික සංකේත ටික මොනවද කියලා. අනි අම්මපා ප්‍රාන්ත මුල් පුරවැසිය වෙච්ච වංශ දෙව්ව ටික මතක නැද්ද? බොලා මට එව්ව මතකයි. මම මේ බොලාට මතකද කියලා බලන්නේ. හා කියහල්ලා බලන්න මොකද අපේ ජාතික සත්වය. ඉමි වඳුරා නේද බං? යකෝ ගැලපෙන සතා නෙමෙයි බොලා අහන්නේ. එහෙනම් බකමූණද බං? බොලා උඹේ වහන්සේගේ මූණ දිහා බලන් ගැලපෙන රූපේ තෝරනවද? බකමූණක් නෙමෙයි බං. මතක් කරාංකෝ. කවුද බං? මතකෙට එන්නෙම නෑනේ. මොකද මොකද උඹලා දෙන්න අය කුටු කුටු ගන්නේ ඈ? මතක්ුණා වහන්සේ. ඔටුවනි මේ වහන්ස අම්ම බකාන්තාරිය පෙත්ත පලාතක නැතුව ඇයි ජාතික සත්වය හැටියට ඔටුව දාගත්තේ? ඒ බං උඹලා දෙන්න වගේ ඔළුව දාගන්න දුන්නහම ඇඟක් දාගන්න උන් මේක ඉන්න හින්දානේ. මම මෙච්චර කල් හිතන් හිටියේ ඔටුව කාන්තාරේ යනකොට මොළියේ වතුර පුරවන් යනවා වගේ අපේ උන් ඔය සාදයකදී බොන්න දුන්නම දවස් ගානකට ඇති වෙන ලෝඩ් කරගන්න හින්දා කියලා. ඔයේ අර්ථෙන් ගත්තහම නම් අපේ උන්ට හරියන්නේම ඔටුව තමයි ඉතින්. ඇයි වහන්ස? ඔටුව කියන්නේ කාන්තාරේ නෞකාවනි. ඉතින් අපිට හරියට හරිනේ. කාන්තාරයක් නොවුනත් මේකත් පට්ට වේලිලක් තෙවිලින්නේ. නැත්නම් අනික වහන්ස පෙනුම වුණත් මොකද බල පෙනුම කියලා මගේ දිහා බලන්නේ? මේ ඉතින් මං කියන්නේ ගිය වහන්ස හරකෙක් නම් එක මොල්ලියයි ඔටුවට මොල්ලි දෙකයිනේ. අපි ඒ පැත්තෙන් ගත්තත් අපිට වැඩිපුර දෙකක් තියෙනවනේ. මේ වහන්ස රාජ්‍යත්වයට පත් වෙනකොට ජාතික සත්වයා තිබ්බේ කලවැද්ද නේද? කලවැද්ද නෙමෙයි බොල කබල්ලෑවා. ආ ඊට පස්සේ තමයි නේද අර ඉත්තේ වගේ ගෙට කබල්ලෑව රිංගුවා වගේ කියන කතාව ඇතුනේ. ඔය ඉතින් රවන්නේ නෑ මං නිකන් කිව්වේ. කතවහගෙන හිට පිය බොල. මේ වහන්ස හැබැයිටම මොකද මේ හදිසියෙම ජාතික සංකේත ටික මතක් වුනේ? ජාතික මට්ටමින් කේස් එකක්වත් ෆයිල් වෙලාද නෑ බං. මේ පොඩ්ඩක් අරාජික වෙලානේ තියෙන්නේ. හොඳ පොඩ්ඩ ලිලියන්නම අරාජික වෙලා තියෙන්නේ. හරි 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 බං. ඒ හින්දා තමයි මේ පොඩ්ඩ රීමික්ස් එකක් ගහලා සස්ත්‍රීක පැත්තට රටවැසියන්ගේ මීටරේ පොඩ්ඩක් කරකෝ ගන්න හැදුවේ. දැන් පැහැදිලි. එතකොට ජාතික සත්වයා ඔටුවා. ඒක වෙනස් කරනවද? වෙනස් කළා නම් හොඳයි. ඉතින් මේ පොඩ්ඩක් නිකන් ප්‍රාන්ත වැසියන්ට කික් වෙන හතෙක් මතක් කරහල්ලාකො බලන්න. මේ වහන්ස සමනලේ ලස්සනයි අහිංසකයි ලාමකයි. සමනලේ හරියන්නේ නෑ බං. පනමදිනේ වෙන හතෙක් ගනින් බලන්න. එහෙනම් කාක්කා කාකා ගන්නතෝ ගියහන්. ඇයි වහන්ස පාන්දරින් නැගිටිනවා? කුණු ගොඩවල් අවුස්සනවා. කොච්චර කෑවත් මදි. අමිහිරි සද්දේ අපේ ජනතාවට කිට්ටුවෙන් යනවනේ නේද? ඔව් ඒක හරි. ඉතින් ළඟින් යන උනාට කැතයි නේ බං. ටිකක් ජව සම්පන්න ගාම්භීර හතෙක් මතක් කරහන්කෝ. මේ වහන්ස ජව සම්පන්න නම් ඉතින් ගොන තමයි යෝ. ගාම්භීරක් තියෙනවනේ ගොන. ජනතාවට වඩා වෙනස් සතෙක් ගියහන්කෝ. මේ වහන්ස අයිඩියා එකක් ආවා. කියන්න බලන්න. මේ තීක්ෂණ බුද්ධිය. දුරදක්නා නුවණ. හරි. ස්ථානෝචිත ප්‍රඥාව. ඊගෙන හිතලා නරිය දාමුද? අම්මපා උඹලා සත්තුන්ටත් එහානේ බං. ඔව් ඉතින් බං වෙනස් සතෙක් මතක් කරහන්කෝ. අර්ථයක් තියෙන අපේකම තියෙන මේ ඒනම් කොහෙන් හරි යන්න කියලා අපි දාමුද මේ කඳුකර එළුවා? මොකක් කඳුකර එළුවා වහන්ස? දුෂ්කරතා මැඩගෙන යන සතෙක් නේ. නැත්තම් නිල් කල්මසා ගැඹුරක් තියෙන සතෙක් නේ. එහෙමත් නැත්තම් දාමු මේ ඇෆ්‍රිකන් ලව් බර්ඩ් ආදරණීය සතෙක් නේ. ඔන් ඇබොල ඉස්සලාම මට ගියහන් දැන් උඹේ කිව්ව සත්තු අපිට අනන්නේ වූ සත්තුද කියලා වහන්ස. සියලුම සතුන් දැන් ආවේනික සතුන්. එහෙමද? බලන්න වහන්ස දැන් මේක විශ්ව ගම්මානියක් නී. හැම සතෙක්ම අපේ වගේ තමයි. මොකද කියන්නේ? පප්පුලා දේවිට ආස හිතෙන්නේ නැත් එක්ක බහිසන් ගරයව දාමුද? ඈ හේ බං. එහෙනම් ඔන්න අපේ ජාතික සත්‍ය වෙනස් කරන්න පරණ ඔටුවමයි හොඳේ. මේ අවසර වහන්ස කියන් අපි ඊළඟට වෙනස්
අපි ඊළඟට වෙනස් කරමු අපේ ජාතික වෘක්ෂය. හැබැයි මේ අනේ රජෝ ගහ වෙනස් කරනකොට නම් පරිස්සමෙන් හොඳේ. මේ පුරා අම්මපෙ මොකද්ද බං අපේ ජාතික වෘක්ෂේ? යකෝ බෝ ඒකවත් දන්නේ නැද්ද? අපේ ජාතික වෘක්ෂය දෙබල පුවක් ගහන්නේ යකෝ. මේ අවසර වහන්සේ. කියහන්. අම්මප වෙන ගහක් නැතුවට ඔය දෙබල පුවක් ගහ දැම්මේ උන්. ඇයි බොල අපේ ප්‍රාන්තේ උන් පුවක් ගහකට නැග්ගොත් ඒක දෙබලක් හින්දා තමයි ඔය ජාතික වෘක්ෂේ විදියට දෙබල පුවක් ගහ දාලා තියෙන්නේ. ආ. මේ වහන්සේ. ඇයි? මේ පාර දාමු වහන්සේ වෘක්ෂයක්. අනේ හොඳ ගහක් බලලා දාලා. හැබැයි මොරටු ප්‍රාන්තේට පටවන්නේ වුණා නම් එපා හොඳේ ආදර්ශමත් වෘක්ෂයක් නම් කරහල්ලා බලන්න. කෝකිලිය පොඩ්ඩක් කල්පනා කරලා කියහන්කෝ. ඈ ගස්ලබු වෘක්ෂේ? මොකක්? ගස්ලබු වෘක්ෂේ ඉරන්න කියලා? මැරුවට මොරටු ප්‍රාන්තේ යන්නේ නෑ වහන්සේ. අනික ගෙඩිය උනත් ඉතින් බඩට දෙවියනේ. ගස්ලබු පණ නෑනේ බං. වෙන ගහක් මතක් කරහල්ලා බලන්න පොඩ්ඩ වෙනස් එකක්. මේ වහන්සේ. යන්. ඉතින් වෙනසක් වගේ නම් අපි ඉතින් ගහක් වෙනුවට වැලක් නම් කොම්මුකෝ. වැලක්? එහෙමයි. නිකන් පුස් වැල වගේ. ඓතිහාසික ගතියකුත් තියෙනවනේ. මේ වැලේ වැල් නැති ප්‍රාන්තක ගැලපෙනවත් නැත්තනේ. ඔන්න කිව්වා. යකෝ පුස් වල දැම්ම ගමන් ප්‍රාන්තම නිකන් පුස් ගතියක් එනවනේ බං. මේ එනේ වහන්සේ නිකන් ලබු වැල වගේ දාමුද? විහිදී ගිය සශ්‍රීකත්වය පිළිබිඹු වෙන්නත් එක්කම. කොකිලියෝ. අම්ම පම්බට වෙන වැලක් තිබ්බේ නැද්ද බොල ලබු වැල කිව්වේ? ඕබන් තව ඉතින් රෙදිවනන වැලනේ තියෙන්නේ. හරියන්නේ නැහැ බං. වැල් වලට කැමති නැති වුණොත් ඉන්නවනේ මේකේ. එහෙනම් වහන්සේ මේ ගස්වැල් දෙකකට පූට්ටු කරලා අපි දාමුද සඳුන් ගසකේති සමන්ලතාවක් කියලා. කොකිලියෝ. උඹ පොඩ්ඩක් කටපියන් හිටු. ඈ හයියකෝ. වහන්සේ. ආ අපේ ජාතික වෘක්ෂේ ලෙස වටිනාකමක් තියෙන පත්ත ගහද්දාමුද නිකන් වල්ලපත්ත නගේ හයියකෝ. ඈ ඕ මේ වල්ලපත්ත මේ එක්ක අලුතෙන් ඕනේ නැ මං කියන්නද? ජාතික වෘක්ෂය ලෙස තිබ්බ පරණ දෙබල පුවක් ගහම තියමු කාරුමේ. අනේ ඔය බලහල්ලකු ඉතින් තාම බැරි වුණානේ මේ ජාතික සංගීත ටික මොඩිෆයි කරලා ජනතාවට ඉදිරිපත් කරලා ලකුණු ටිකක් දාගන්න. යකෝ මොකොත් වැඩක් නොකර ඉන්න එක වැහිලා යන්න මේ වගේ දේවල් කරන්න ඕනේ. තේරුණාද? අනේ මං දන්නේ වහන්ස කිසිම අදහසක් ඔළුවට එන්නේ නෑ නේ. නිකන් මොලේ බෝල ජොයින්ට් ගිහිල්ලා වගේ ඒකනේ. මේ ඔය අදහස් උද්දීපනය කරලා උලුප්පල අරන් බෙදා වෙන් කරලා පෙරලා කැටි කරලා. ආ යංගෝ යංගෝ. හැබැයි මේ සිය විකල් වෙන ගානට බෑ හොඳේ. මද පවනේ අදහස් ගලාගෙන එන ගානට. තේරුනේ? වයි නේතුව අදහසක් ගන්නව නම් ඉතින් සාකසාර ජූන්ජක් තොලගග තමයි ඉතින් නේද යංගෝ? එයිනා මේ මා සොයලා. මේ පුරෝ කෝගිලයෝ. එහෙමයි වහන්ස. මේ පොඩ වක්කන ගමන් අපේ ජාතික ක්‍රීඩාවට හොඳ එකක් මතක් කරහල්ලා බලන්න. මේ වහන්ස දැනට තියෙන ඉතින් අං ඇදිල්ලනේ. ඕ. ඒයි වහන්ස මේ අං ඇදිල්ල දැම්මි. අං ඇදිල්ල දැම්මද? ඕ. අං ඇදිල්ල දැම්මේ බං අපේ ප්‍රාන්තවැසියෝ නිතරම අං පටලවාගෙන ඉන්නේ. අන්න ඒකයි. හරි හරි. අං පිටින් ගොංගිලපු වහන්ස කෙනෙක්ගේ පාලනයක් තියෙනකොට අං ඇදිල්ල ඉතින් ගැලපෙනවනේ නේද? ආයි ඉතින් අං දිලිසෙන ගෝල බානකුත් මගේ දෙපැත්තෙන් නිතරම ඉන්නකොට අං ඇදිල්ල ගැලපෙනවා තමයි බොල. බලහන්කෝ කිලියෝ. මට ඇදලා අරින්නේ හිතෙන් නැද්ද බලන් ලාඩම් පාරක් මුගේ වලිග ගලෝල යන්න. ඇයි මචං? අනේද කියන්නේ මූකලොත් වැඩක් අමු ගොම. අපිව තමයි තලපුන්නක්කු ගාන්න දාලා කතා කරන්නේ බං. මොනවද මල දෙන්න කුටු කුටු ගාන්නේ ජාතික ක්‍රීඩාවට එකක් මතක් කරහල්ලකෝ. මේ වහන්සේ. ආ සාමූහිකත්වය. ඔව්. එක පොදියට එකමෙන් උද්‍යෝගයෙන් ක්‍රීඩා කිරීම. ඔව්. පරදින්න පරදින්න නැවත ක්‍රීඩා කිරීමේ නොසැලෙන ගුණය කියාපාන. ඔව්. ඒ අසහාය. ඒ ඓතිහාසික ක්‍රීඩාව නම් කරමුද වහන්සේ? ඒ මොකද්ද බං ඔය යෝජිත ක්‍රීඩාව? බොරුවයිද? දැනටත් දෙයනේ කියලා ප්‍රාන්තෙම ගහන එකේ සංකේතවත් කරන්න විතරනේ තියෙන්නේ. ඔය ඉතින් ඇයි ඒකට රවන්නේ? ඈ
තොපි වගේ බත්කන මීගව රොයල් නිලධාරීන් ඉන්න ප්‍රාන්තක. ජාතික ක්‍රීඩාව අං ඇදිල්ලම තමයි හොඳේ. ඒක වෙනස් කරන්න ඕනෙත් නෑ එතකොට. එතකොට තා මොනවද බලන් ඉතුරු වෙලා තියෙන්නේ? उत्तर रात्रि उद्योगी हाथे किया अहंकार तेजवंत हाथे मोनरा स्थिर मुन वगे संगीत अभी
ජාතික කෑම වශයෙන් හඳුන්වලා දෙමු යෝන්. දැනට නම් ගුටි කෑමට පස්සේ තියෙන හොඳම කෑම විදියට හඳුන්වන්න පුළුවන් ජරාව කෑම. ඕ ඒක හරි. කිසිම දෙයක් මේ ප්‍රාන්ත පදාවක් නොදී කරගන්න බෑනේ යකෝ. හරි හරි ජාතික කෑම වශයෙන් දැන් මොකද ඉදිරිපත් කරන්න ගියහංගෝ? ඔය ජරාව කෑමයි ගුටි කෑමයි දාන්න බෑනේ බං. අපේ කම අපේ අනන්‍යතාවයේ ගැබ්වෙච්ච කෑමක් වෙන්න ඕනේ මේක. හොඳේ අපි මේ වෙනස්ම කෑමක් දාමු වහන්ස. මොකද්ද? අපි වෙනස් ජාතියක් කියලා පේන්නත් එක්ක මේ පිටසුදු සාරණ දෙවලුන් ඔන්න කිව්වා. යකෝ පිටසුදු සාරණ අපේ කියමුකෝ. එතකොට දෙවල් යකෝ දැන් දෙවලුත් අපේ තමයි බං. උට අන්න ටෙම්පරාදුව දෙවල් වල ස්තුවක් වෙන්න යන්නේ. තප්පුල දිවිනවා අර. හරියට හරිනේ ජාතික සංකේත කෙසේ වේදත් සංකේත කුඩු වෙන ජාතික කෑමක් නම් දැන් ගන්න ලෑස්ති වෙයි. තප්පුලා මේ වචනයක් කතා කරන්න එපා. වචනයක් කතා කරන්න එපා. අම්මපා ඔබතුමා මේ ප්‍රාන්ත වහන්සේ නේද? ලැජ්ජ නැද්ද මෙහෙම? අම්මෝ අනේ අම්මේ යන්න බා. යම්මාලි ගාවට ගහපයි. යම්මාලි ගාවට අම්මපා මචං කෝකිලියෝ ඇවර ජාතික සත්වයාට සිංහය දාන්න කතා කරපු වහන්ස බලහන්කො බල්ලෙක් වගේ ජාතික ආහාරය වෙච්ච ගුටි කකා යන හැටි මට දුකයි බං. මට නම් හිනානවා බං. රතුළුණු නෙල්ලි ගොඩපර කීකිරින්දිය තලා යුෂගෙන පාම්පිති බටර් සීනි බේකින් පවුඩර් වැනිලා වැනිලා කියන්නේ වැනිලා වලටනේ සමග හොඳින් කලවම් කර සෙල්සියස් අංශක 160ක උෂ්ණත්වයෙන් විනාඩි 35ක් බේක් කරගන්න. කොකිලියෝ කොකිලියෝ පුරෝ ඒ පාරම්බ මොකද්ද බං ඔය හදන්නේ? එක්ස්පෙරිමන්ට් එකක් වගේ? නැතුව මාගේ සූපර් වේද පරීක්ෂණ ග්‍රන්ථයට අලුත් ආහාරය ග්‍රන්ථ ආරෝඪ කරන්නයි මම යන්නේ බං. පොඩ්ඩක් හිටපිය. ඇයි? මොබොතක් කියනවා? ඔව් බං මගේ වෘත්තීය නිපුණතාවයන් කැටි කරලා අත්දැකීම් මුසු කරලා සූපර් ශාස්ත්‍රයේ සංගුණ රහස් එකින් එක එලි කරලා ඔව්වා මතුපරපුරට පිදෙන මාංගි තිරණයක්සේ තමයි මම මේ පොත ලියන්නේ. තේරුණේ? මේ කොකිලියෝ අබර උඹ ඔය පොතේ පිටකවරි ගහනව නේද? ඔව් ගහනවා ගහනවා. ඒක මෙන්න මෙහෙම ලියන් හොඳි. මොකද්ද? කියවීමට පමණයි. ඔව් අත්හදා බැලීමෙන් වළකින්න කියලා. ඔව් එහෙම ගැව්වොත් හොඳ අනේ බං. නැතුව යකෝ උඹේ ඔය පොතේ ලියන කෑමක් වැරදිලවත් හදලා කෑවොත් ඒ අහිංසකයෝ මැරෙයි බොල. එහෙම වෙන්නත් බෑ බං. ඈ මම ඉස්සෙල්ලම කෑම හදනවා. ඊට පස්සේ අස්සිතින් වහන්සේට කන්න දෙනවනේ බං. ඊට පස්සේ ඊටත් පස්සේදී මොකක්වත් අතුරු ආන්තරාවක් උනේ නැත්තම් තමයි මං ඒ කෑම වට්ටෝරුව මේ පොතට දාන්නේ බං. අනේ අම්මේ උඹ වගේ මිනිහෙක් ඇයි යකෝ ප්‍රාන්ත මුල්ම පුරවැසිය නේද උඹේ පරේෂණ වලට යොදාගෙන තියෙන්නේ? බං වහන්සේ විතරක් නෙවෙයි හෑ මට අංචුවර කෑම සෙට් උනොත් තප්පුරේ දේවියමත් යොදා ගන්නවා බං. අනේ බොල හෑ උඹ තප්පුරේ දේවියන්ගෙන් කෑම පරීක්ෂා කරනවද? බොල ඔය තප්පුරේ දේවියන්ගේ තියෙන පොළොන් විස යකෝ. ඉතින් සයනයිඩ් දාර කන්න දුන්නත් උන් ඔරොත්තු දෙනවා. ඒකත් ඇත්ත නේ බං. ඇත්ත තමයි. මේ දැන් මට සේත්තම කලින් කියා මොකද්ද උඹ මේ පොතට දාන්න හදන ඔය කෑම එක? මේක කේශවර්ධන කේක් එකක්. කේශවර්ධන කේක් එකක්? තුන් වරුවට කෑලි තුනක් අන්නයි තියෙන්නේ. පළවෙනි කේක් කෑල්ල කාපු ගමන් බඩ දියතුවක් වගේ වෙලා නොනවත්තා පැය තුනක් විතර යනවා. හොඳේ. මොකද බොලේ ඊට පස්සේ? ඊට පස්සේ දෙවෙනි කෑල්ල කාපු ගමන් කොණ්ඩේ විතරක් නෙවෙයි ඇඟේ තියෙන සියලුම රෝම කූප හැඳි කෑවිලා යනවා. මොකද බොලේ ඊට පස්සේ? ඊට පස්සේ බං තුන්වෙනි කේක් කෑල්ල තියෙනවනේ. ඔව්. ඒක කාපු ගමන් ඔන්න කොණ්ඩේ එන්න ගන්නවා. දෙන්නේ උඹටත් කෑල්ල මෙව සුපිරි බඩු. ඕ යකෝ මේ පුරෝ. යකෝ දුවලනේ ඉරිසියාව. ඒ පුරෝ ඈ කොහෙද බං උඹ දිව්වේ? නෑ මං දිව්වේ නෑ මං නිකම් මේ පොඩ්ඩක් දැන්නද හුලන් ටිකක් වදින්න ඒ
එළියට ගියා. මේ ඒක නෙමෙයි මචං කෝකිරියෝ. ඈ දැන් උඹ මේ ලියන පොතට මොකද්ද බං දාන්න යන නම? හොඳ නමක් දාපන් ඈ. හරිද? මාත් මේ කල්පනා කර කර ඉන්නේ බං. තාම හොඳ එකක් ආවේ නෑනේ. මේ උත්කෘෂ්ඨ සූපවේදේ කියන නම හොඳ නැද්ද? නම දැක්ක ගමන් පොතේයි කඩාගෙන නේ. ඊට වඩා හොඳ නැද්ද කෝකිරියෝ? ඈ සූපවේදේ අබිරහස් කියලා දැම්මනං මොනවා වුණත් පොත ගන්න එක පරිස්සමෙන් පොත කියවයිනේ. නැත්නම් ඒ බාර උඹලා මොකද්ද ඔය පෙරලන්න හදන පොත? කවුරු හරි ලියපු පොතකට මගේ නම දාලා අච්චු ගහලා විකුණන්න හදන්නේ. හැමද ඔය හැමෝම කරනවා වගේ? මේක කවුරුත් ලියපු පොතක් නෙවෙයි. මේක මං ලියපු පොතක්. මොකක්? බලියපු පොතක්? ඒමයි. මොකක් ගැනද බං? බිරිඳ, බිරිඳගේ සහෝදරිය සහ ඒ ආශ්‍රිත ගැටළු සම්බන්ධ පොතක්ද? නේ වහන්ස. මේ මූමේ සූපවේදයේ ගැන අනුවේදනීය පොත කියලා තියෙන්නේ. මගේ දෙයි හාමුදුරුවෝ ඇඬෙනවා වහන්ස කියනකොට. නේද? එහෙමයි. මේ රාජකීය මුළු තැන්ගෙන් ලබාගත් අද්දකීන් සම්භාරයේ කැටි කොට තමයි පොත් පිංචකට අරගත්තේ. මේ වහන්සට ඒ ගෞරවය හිමි වෙනවා ඉතින්. නේද? එහෙමයි. ඔන්න අහගන්න වහන්ස පිදුම. ආ පුදහම් බලන්න. නෙමෙයි කියවහන්කෝ. සාගිනි කතරක අතරමංගු කෝකි පොතකේ කුසී. රසම සවුලක් තියා. ආහාරය පිසීම කිමැත්තෝ කියා. හය හතර නොදත් සූප කෝමියක්සේ. රාජකීය මුළු තැන්ගෙත බලෙන් ඇද දමා. ප්‍රධාන හා එකම සූපවේදී තනතුරෙන් වික්ෂිප්ත වූ මා. අතට හසුවන සෑම දේම පිස. එය කවුරු ලවා හෝ අනුභව කරවා ලද පන්නරේ. නවත්තං. කෝකිලයෝ. එමයි වහන්ස. ඊට පස්සේ මම එව්ව රස කර කෑවා කියලත් ඕකේ තියෙනවනේ නේද? එහෙමයි එහෙමයි තියෙනවා. ඔය පොත එළි දැක්වීම තහනම්. අනේ අම්මේ බෝකේ ලියලා තියෙන වට්ටෝරු ප්‍රාන්ත වැසියන් කාලා බීලා ජීවිත හානි වුණාම ඒකටත් රාජ්‍ය වන්දිගේ වහන්කෝ මම. ඒ බලම් පුර මම උඹට කිව්වේ මේක හොරෙන් අච්චු ගහලා විකුණමුයි කියලා ඕකනේ. ඒ උනාට මට සතුටුයි බං ඔය පොත තහනම් කරපු එකද? ඒ මොකද? මොනෝ උනත් මනුස්ස ජීවිත ටික බේරෙනවනේ. ඈ ඕ ඉරිසියාවත් මේ මචං. මොකක්? අනේ සමා වෙන්න වහන්ස. මේ පැලෙන්න වහිනවනේ. අන්න දක්ෂිණ ප්‍රාන්ත ගලය. නවත්තං. ගලණේද? ගලණේක නෙමේ ඔය ගැන කතා කරන එක. එහෙමයි. වැස්ස ගැන කතා කරන එක මං උඹලා දෙන්නට තහනම් කරලානේ තියෙන්නේ මතක නැද්ද? හරි ඉතින් ඒ බයි මිස්ටේක් එකකින් ගම් වතුර ආදාර එකතු කළේ වහන්ස. මේ නද වැරදි තොරතුරු කිමෙච්ච අත්තර දීමක්. ඒකනේ. නැත්තම් වහන්ස අපි එහෙම සමාජ සත්කාර වලින් කවරදාකවත් ගසා අනේ මම නොදන්න උඹලගේ ගසාගෑම්. ඔය බලාලකු ඉතින් කොනක ඉඳලා කටපාඩමින් ලිස්ට් එකක් කියවන් යන්නද මම? වෙසක් තොරණේ ඉඳලාම. හරි ඉතින් ඒ වෙසක් තොරණේ උනත් උනේ ආධාර එකතු කරපු ෆයිල් එකක් නැති උනේ කියන්නේ මේ සල්ලි ටික එහෙම උනේ වහන්ස. එහෙමද? අනිත් එක උඹලා දීපු වසර මැද මහා දන්සැල. ඈ උඹලා සල්ලි එකතු කළේ මොනවද දෙනවා කියලාද? ෆ්‍රයිඩ් රයිස්, ඩෙවල් චිකන්, වෙජිටබල් චොප්සි, චිලි පේස්ට්. ආ දුන්නද? ඈ දුන්නද ගියා? මොනවද දුන්නේ? බල්ලෙකුට කටේ තිබ්බ හැක්ද ඒවා? ඇයි වහන්ස පිඟන් දෙකක් මහක්කට දීලා ඇල්ලුවේ? ඇල්ලුවයිද සාගසාර පොඩ්ඩක් නවලා හිටපු හින්දා. අම්මා කොහෙන්ද බං ඒ ලස්සන පෙනුමට තිබිලා බල්ලෙකුටක් කටේ තියාගන්න බැරි වෙන්නේ හදපු ෆ්‍රයිඩ් රයිස් ටික? රාත්‍රි දෙන්න තිබ්බ වහන්ස සල්ලි එකතු වුණා නම් රාත්‍රි මුල් පුර වැසිය වෙච්ච වහන්ස කීයද දුන්නේ? කාවණු 50 නේ. ඉතින් දුන්නේ හැක්දරහට. ඉරගේ මැතිල බැනර් එකේ තිබ්බ කැම ටික හදාගත්තේ. කැරට් ලීස්ට් එක දාලා පොල්තලෙන් බත් එක ෆ්‍රයිඩ් රයිස් කරලා ඩෙවල් චිකන් එකක් එක කොහොම හරි කරගත්තනේ. ඒ කුකුල් මාස් වලින්ද බං ඩෙවල් චිකන් එක දැම්මේ? ඩෙවල් චිකන් එකට ගත්තේ කුකුල තමයි. ගස් කුකුල. ඈ? ඔව් ගස් කුකුල. අම්මා මට පොලොස් රහක් ආවා තමයි බං. අන්න ඒකට උඹලගේ අනිත් එක චොප්සි එක තුප්පිතර වතුරෙන් හොදලා වගේ තිබ්බ බං ඒක. මේ වහන්ස. ආ බැනර් එකේ කලින් දාලා තිබ්බ හින්දා තමයි එනේ ගේමක් දීලා එහෙමවත් චොප්සි දුන්නේ.
මේ පුර කෝගිලෝ එහෙමයි මේ ළඟ ඉන්නවා එහෙමයි අනේ අම්මපා උඹලා දෙන්න නිකන් බලා ඉන්න බං මේ වැස්ස වෙලාවේ හරි හරි වහන්ස එහෙනම් අපි මේ බස්සා ගස් නැගින ප්‍රාන්තෙට ඉන්කම් ජෙනරේට් ප්‍රෝග්‍රෑම් එකක් විදිහට නවත්තා ඔය මොනවද බං කියන්නේ නෑ ඉතින් වහන්සට කතා කරන්න හම්බ වෙන හැම වෙලාවෙම කියන්නේ බාණ්ඩගාර හිස් බාණ්ඩගාර හිස් කියලානේ කීයක් හරි එන වැඩක් බලහල්ල කියලානේ කියන්නේ ඒකයි මෙහෙම කිව්වේ බං මං කියන්නේ මේ සීතල වෙලාවේ ප්‍රාන්තේ තියෙන සංකීර්ණ ප්‍රශ්න ගැන සමාලෝචනයක යෙදුනොත් නරකද උඹලයි මායි මේ වැදපු මාළු කූරි ටිකකුත් ඇති අනේ මන්ද තොලකට තෙමාගෙන ප්‍රශ්න සමාලෝචනය කරන්න ගිහිල්ලා නැති ප්‍රශ්නයක් ඇති වෙයිද මන්ද මොකද කින්නම නාසත් නෑ ඉතින් අනේ නිය පාලයම්ම යන්න ඔය ඉතින් බලා දැනගනිල්ලා එහෙමයි මගේ මේ අතේ පොලි අමාරුව නැත්තම් තාමත් මීටර් 500කට කිට්ටු කළා දුන්නකින් විද්දාකි බල අතේ පොඩි අමාරුව කිව්වේ වහන්ස මේ අතරයි තිස් නේද හැබැයි වහන්ස ඔය පොඩ්ඩක් ජිරිබිරි සද්දේ ආවට තාමත් අතපය තරුණයෙක්ගේ වගේ ජව සම්පන්නයි නේ නැතුව තාම යකඩ වගේ හයියයි බල නැත්තම් තප්පුලා දේවි ඇදලා අරින පාරවල් වලට හරිනම් අතපය කුඩු වෙන්නේ බෑ නේද මේ නේ මම මේ නිකන් කිව්වේ මර පොඩවක් කරන් අරගි මේ මාංශ ආ මේ මං හදපු මුරුක්කු වගේක් තියන කෑල්ල කපන අය අම්මෝ එපා ඇයි අතපය හයිය උනාට දත් හයිය නෑ බොල මුරුක්කු එපා අව එකක් වක් කරා වහන්ස මේ ආ මගේ අම්මව මම්මේ ඇත්ත කියන්නේ යා වහන්ස කොච්චර බිව්වත් තාම තරුණ ජවයක් පෙන්නුම් කරනවා කොච්චර බිව්වත් කෙලින්නේ හන්නේ නෑ බං කියන්නේ බල දැනගනිලා මට තාම රාකලේ එක හුස්මට ගහලා කණි කකුලෙන් කරගෙන පුළුවන් බං හිටගෙන හිටගෙන නටුව යකො ඔන්න බලලා කොදියම රාකලේ හද ගානි අප්පද බල උගුඩුවෙක් වගේ හරි ඔන්න තනි කකුලෙන් කරගෙන අයියෝ පෙරේතියා කරකෝල පොලේ ගැහුවා වගේ වෙන්න නේද අප්පෝයි යකෝ කරකුනේ තනි කකුලෙන් ඇදන් වැටුනේ හතර ගාතෙන් මාරයි නියකෝ ඈ සනීද මේ මොකද මේ පොඩක් සීය නැති වෙලා මොකද පොඩක් අනේ හොඳටම සීය නේ නේද ආ වීර නේද නෑ මේ පොඩ පෙවිලා මොකද වගේ නිකන් අම්මී වෙයිටින් කරන් තියෙන්නේ අනේ දෙයියනේ මෙහෙමත් සීය නැති වෙන තරමට බොනවද අප්පා මේ ප්‍රාන්තේ වහන්ස නේද නෑ තම්බුලා දේවි හේ ඔය මේ සීය නැති වෙලා තියෙන බීලම නෙවෙයි යන් එහෙනම් බීලා වෙරිනා කියලා පෙන්නන්න තනිකා කුලේ රවුම කරකෙන්න ගිහිල්ලා වැටිලා හිතින් ඔළුව බිම වැදිලා තමයි ඔය සීය නැති වෙලා තියෙන්නේ අත කැඩෙන ගල් කිව්වේ බයි බයි කියලා කොහොමයි ඒගනේ අනි මේ බලදෙන්න කට කැඩෙන ගල් බොන්නේ පා කිව්වා නෑ තනිකා කුලේ කරකෙන්න පා කිව්වා අන්න ලාවට වම් පැත්තේ හරිනවා මේ තප්පුලා දෙවි තප්පුලා දෙවි පොඩක් පිය විසි එන කල් දකුණු පැත්තේ වෙලා ඉන්ටගෝ කොනකින් හල් දැක්කොත් ආයිසී නැති වෙයි කයෝ අම්මේ මම්මේ කොහෙද ඉන්නේ අම්මේ වහන්ස ඈ වහන්සට මතක නැද්ද තනි කකුලෙන් කරගුනේ ඕනේ ඔව් මතකයි මං එහෙම කරගෙන කොටමනේ තප්පුලා පයින් ගැහුවේ නේ හානේ මං ඒ වෙලාවේ හිටියෙත් නේ අම්මප දෙන්න මට ඉතන පයින් එකක් ඇදලා අරින්නේ අනේ වෙන ගහන්න එපා පේන විදියට මගේ අභ්‍යන්තර ලේගැලීමක් සිද්ධ වෙනවද කොයිද සීතලයි බොරෝ කකිලිය එහෙමයි වහාම වහන්සේව වෛද්‍ය පරීක්ෂණයකට ගෙනියන්න ඉක්මන් කළා එලිසබත් කන්ද ඉස්පිරිතාලෙද තප්පුලා දේවි ගෙනියන්න ඕනේ මවුන්ට් එලිසබත්
ප්‍රයිවට් හොස්පිටල්කට යන්න ඕනේ බං. අපේ රාජකීය ප්‍රධාන වෛද්‍යාචාර්යතුමාට පෙන්නහල්ල. ඔය වෙදා කිසි වැඩක් නොකර පින්පඩි අරන් ලෙඩනිවාඩු දදා ගෙදරට වෙලා ඉන්න එක එපා. අනේ මලත් අපේ ප්‍රධාන වෛද්‍යාචාර්යට නම් මාව පෙන්වන්න එපා හොඳේ. මේ ළඟදී ඔය වෙදා අපේ අර කේවට්ටයාගේ දතේ අමාරුවකට දවස් 3කට වස්ති විරේකයක් දුන්නනේ. එහෙව්වේ දැක්කෙන්ද මට බේත් ගන්න කියන්නේ? ආ අනේ පාවන් මට ඔය ෆුල් බොඩි චෙකප් ඕනේ නෑ කිව්වහම වහන්ස මේ මෙතන පීසෙන්ඩු එන්න එපා. වහන්ස ඇවිල්ලා මේ බස්සා ගස්නගින ප්‍රාන්තේ මුල්ම පුරවැසියනි. හුටා ඕමනේ. හරි මේ මම නුඹලට අණ කරනවා අපේ ප්‍රධාන වෛද්‍යාචාර්යගෙන් ප්‍රතිකාර මට නොකරන ලෙසට. ආන්න මේ බොඩ කිල වහන්ස මේ මං සටගාල දුවල ගිහින් තප්පුලා දේවට කියලා එන්නම්. වහන්ස අපිට එහෙම අණ කළා කියලා හොඳේ? ආයෙයි ඉතින් අනේ පොඩ්ඩක් හිටහන්කෝ කරුමේ. අන්න වෛද්‍යාචාර්යතුමා එනවා. එනවද? අම්මප මට දැන් උඹලා ගියාලා ඇත්තටම කවුද ලෙඩා කියලා? මේ වෙදාද මමද ලෙඩා? එන්නමනේ. නෑ මං කිව්වේ මේ වෙලාවේ එන්නේ ඈ. ඔව් ඔම ඇදිගනේ. මොකද්ද අමාරුව කිව්වේ? ඉක්මනට කියමු හොඳ. වාත අමාරුවකට මම කසාද බොන්න යන්න තියෙනවා. ඔව් අනේ. එහෙම වැඩි අමාරුවක් නෑ. මේ ඇඟ පොඩ්ඩක් රිදෙනවා. බේත් මුකුත් ඕනෙත් නෑ. ඒ පපුව රිදෙනවා කිව්වේ? අකුලා පපුව පපුව යකෝ වේද උඹ බෙහෙත් ටිකක් ගනින් කොයි කන්දකට මල කරුමි. ආ පපුව නේද? බඩමු කොගන් මෙහදු මේ අතපොද්ද මෙහද මගේ වෛද්‍ය ඥානය අනුව යකෝ මුගේ හදවත අහුවෙන්නේ නැහැ. ඒ කියන්නේ තමුන්ගේ හදවත නැද්ද? මේ ප්‍රාන්තවැසියනුත් ඒක නම් කියන මූට නෙමෙයි මේ අපේ වාසෙට හදවතක් නැහැ කියලා උන්. මොකද්ද බල මේ වෙදා කියන්නේ? මට හදවතක් නැහැ කියලා? යකෝ මේ මම පන්න පිටින් හොඳට ඉන්නේ. මං කිව්වේ මුගෙන් බේක් ගන්න ඕනේ නැහැ කියලා උඹලට. පොඩ්ඩක් ඉන්නකෝ වහන්ස. මොනවා වුණත් මූ රාජකීය වෙදානේ. මේ තව මොනවද නැත්ද පොඩ්ඩක් බලමුද? මොලේ ඇරෙන්නේ නැහැ. මේ මට හේක නිකන් කියවුනේ. ආ බිබිකන් එක වටකයිස්තුක්. බහදන කෑම කන්න. යකෝ මේ කෑම කනවට වඩා හොඳයි බං උඹේ සින්දුවක් කනවා. මොන කර්මයක්ද මේක? උඹේ එන මොන ඉලව්වකටද මං මෙහාට ආවේ? මට වද දෙන්න. අනේ ගොංකෝ කිලිය. බල මේ ප්‍රාන්ත සේවයේ මෙහෙම නිකන් ඉඳලා කිසිම වැඩක් නොකර කාලේ කාලා කාලා පෙන්ෂන් යන්න දුබේ කල්පනාව. ඉතින් බං හැමදෙනාම හැමදෙනම එහෙමනේ. උඹ හදන්නේ කාර්යක්ෂමතාවයේ ඵලදායිතාවේ ඉහළ දාලා වැඩ කරලා සම්ප්‍රදායන් කඩන්නද? මේ මෙන්න මේ පැහැින්නේ නැතුව නිකන් හිටු. මේ මම කියන්නේ වැඩ
කරන්න නෙමෙයි බොල. එන වැඩක් කරන විදිය වහන්සේට කියලා. ලකුණු ටිකක් දාගෙන පඩිය පොඩ්ඩක් වැඩි කරගන්න බලන්න. ඔය කියන්නේ කේලමක් කියමු කියලා යොන්. ඔහොිටින් ඔය හුඟා කය කරන්නේ කේලම් කියලා ලකුණු දාගන්න එක තමයි. හැබැයි කෝකිරියෝ ඊට වඩා හොඳ නැද්ද යෝජනාවක් ඉදිරිපත් කරලා ලකුණු ටිකක් දාගත්තොත්. හරි හරි ඉතින් වැඩක් කරනවා නම් අපි වහන්සේව ඉලක්ක කරනවාද? තප්පුලා දේවිව ඉලක්ක කරනවාද? මොකෝ කියන්නේ? හනේ උමේ මොලේ ඇත්තටම හුබස් මැටිද බොල තියෙන්නේ ඇයි තප්පුලා දේවිත මොන යෝජනාව ගෙනවත් රිජෙක්ට් හින්දා රහසිගතව වහන්සේගේ බ්‍රේන් වොෂ් කළා යෝජනාවක් දාමු මන්නම් කියන්නේ නිකම්ම හන්සි නොවි යෝජනාව නිකම්ම දාමු කියලා බං මොකද වොෂ් කළා කියලා වොෂ් වෙන එකක් නැනේ ඒක හරි වොෂ් වෙන්නත් ඉතින් කො මිනිහද බ්‍රේන් එක ඒකනේ මං කිව්වේ ස්මුට්ටිය වගේ තියෙන ඔලු කට්ට ඇතුලේ පුවක් ගෙඩියක් තරම්වත් මොලයක් තිබ්බනම් මෙලහටත් අපි උලකා දූකුමුදිය සරණ පාවා දීලා අයියෝ ප්‍රොපෝසල් නම් කීයක් යවුවද එක ප්‍රාන්තකින් නෙමෙයිනේ කැමති වෙන්නේ කියන්නේම අම්මගේ දුවනේ ගහේ කටුල් කරන්න ඕනේ නෑනේ අන්න ඒ වගේ කතානේ ඒ පාර ඔහෙගෙ තියෙන නොහැකියාව මගේ පිටින් යවන්නද හදන්නේ දුවම යෝජනා කරපු ගොඩාක් ප්‍රාන්තවලින් නොකිය කිව්වේ මම කියලා ලගෙව්වේ ඒක මට වැරදිලා කියුණේ ඇයි නෑ නෑ මේ තප්පුලා මොකද අපේ උලාකා කුමරියට මේ වෙනකොටත් මොකෙක් හරි කරගහලා නෙමෙයි මං කිව්වේ කරකාර බන්ධනීය වෙලා මම කිව්ව විදියට අපේ රාජකීය පාඩශාලාවේ සිත් සතර හැදෑරෙව්වා නං කොහෙද ඔයාට ඕන උනානේ විදේශ අධ්‍යාපනය දෙන්න ඉතින් ඒක අපේ දූ කුමරියට නෑ නෑ අපේ දූ කුමරියද නරකකුනේ නෑ හැබැයි අපේ දූ කුමරියින්ද ඒ පාඩශාලාව නරකුණා කියලා තමයි මුළු රටම කතා වෙන්නේ නෑ ගුණගරුකව විනීතව හැදිච්ච කමට ඉන්න අයට තමයි වැඩියෙන් පද හැදින්නේ තේරුණාද ඒක තේරුම් ගන්නවා ඉස්සෙල්ලා ඔයා ඉස්කෝලේ යන කාලෙත් පද වැල් හැදුනේ නේද ඒ විනීතව හිටපු හින්ද වෙන්නේ නැති නේ අවුයිද අපි හොඳට ඉන්නකොට ඇහි කටු එන්නේ නැවගෙන සමහර අයද ඉවසන් ඉන්න බෑනේ ඒකනේ ඉවසම්ම ඉන්න බැරි හින්දාද අර හතර දිනෙද්ද කොහෙද වහ බීලත් මලේ නේ මේ කතාවේ දැක්නේ හොඳද දැන් අපේ දූ කුමාරිව සරණ පාවා දෙන්න ප්‍රමාද උනේ ඔයාගේ මේ දීන නිවට නියාලු පතෝල පාලනී කියලා පිළිගන්නවද එච්චරයි මං අහන්නේ මං ඒක පිළිගන්නම් එච්චරයි වරහන් ඇතුලේ අම්මා දිහා බලලා දුවගෙන තත්ත්ව වාර්තාවක් හදනවා කියන එකත් එක්ක හොඳේ මොකද කිව්වේ ඒ මේ ඔය ඔය පොල්තල් පහනෙන් ගහන්න එපා නරක දනකට වැඩි කොකිලියෝ අපරෝ හරියන්නේ අපි ගිහින් වෙන වෙලාවක එමු ඈ ඇයි නිකන් හරි අර පොල්තල් පහනෙන් ගහනකොට අරකේ ඉන්න කුකුල පියාඹගෙන ඇවිත් අපේ ඔළුවට කෙටුවා ඒකට බෑව අන්නේදී පිරිමි විදියට මොන හිතකින් බලන් ඉන්නද බං පවුලගෙන් ගුටි කන එක යම්බන් යන්නේ පුරා කොකිලියෝ මෙහාට වරෙල්ලා මේ එනවා වහන්ස කිම කිම නෙමෙයි බොල මම බිම උටා පුරෝ මෙන්න අපේ වහන්ස තලපතා පොලේ ගහලා වගේ බිම බදාගෙන දොයි අම්මා තප්පුලා දේවි ගහන එක ගහලා තියෙනවා අපහෙන්දෙන් ගලවන සයිස් එකට බිම ඇලෙන්නම මේ වහන්ස මොකද බං මොකේ උනේ තප්පුලා දේවි පොල්තල් පහනෙන් ගැව්වේ පත බෑවෙන්ට නෑ බොල ඉරන් සිංහහසනේ කකුලක් කඩාගෙන මාව බිම වැටුණා අම්මා බගියා නෙමෙයි කියන්නේ මේ සිංහහසනේ කකුලක් කඩන් වැටුණා ඔව් බං කොයි පැත්තේ මොන කකුලද කොවලන්න යකෝ උඹ ඔය උස්සන්නේ මගේ කකුල බල උටා මේ සිංහහසනේ කකුල නෙමෙයිද මේ තියෙන්න බල සිංහහසනේ කකුල මෙතන උටා දකුණු කකුලනේ පුරෝ ඈ සිංහහසනේ දකුණු කකුල බං හෑ දකුණු කකුලද හොඳට බලහන් වම නෙමෙයිද බොල උඹලා දෙන්න වම දකුණ පටලවන්න නටන්නේ මාව උස්සහැල්ලා මේ වහන්සේ විශ්වට වැඩක් නෑ ප්‍රාන්තෙම කඩන් වැටුණාට පස්සේ වහන්සේ වහන්සේ මොකෝ සිංහාසනයේක දකුණු කකුල කඩන් වැටෙනවා කියන්නේ බඩුම තමයි ඈ නක්ෂත්‍ර කරුවන් ඔව්ව කට ගන්නවට කියපුවේ මොකද කියලා තියන්නේ කියලා තියන්නේ වහන්සේ සිංහාසනයේක දකුණු කකුල කැඩිලා වහන්සේ කෙනෙක් බිම වැටෙනවා කියන්නේ වෙන කෙනෙක් එතනපත් කරගන්න කියන එක තමයි ඕන් හිතාදා ගන්නවා වෙන
වෙන්න තියෙන දේ වුණා. දෛවයට පිටුපාන්න බෑනේ. අලුත් කෙනෙක් බලමු නේද? අලුත් එකෙක් ගෙනහලා සිංහාසන ආරූඪ කරන්න. එහෙමයි. උඹලා දෙන්න මගෙන් හතර හන්දි කඩා ගන්න නැතුව අලුත් සිංහාසනයක් ගෙනෙල්ල මට. එනවා මෙතන අලුත් එකකින් දාන්න. නෑ 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 ඉතින් කේන්ති ගන්න ඕනේ නෑ වහන්සේ. අපි එන වහන්සෝම නාවලා අලුත් අඳුන් අඳවලා අරන් අලුත් සිංහාසනයක වාඩි කරන්නම්කෝ. මේ ඒක මම්ම තව අලුතෙන් හන්දි කැක්කුම් තෙල් බෝතල් කාලක් විතර අරගෙන වරෙල්ල. වහන්සේ. ඕ කොච්චර ඉතින් අලුත් කරන්න හැදුවත් පරණ ලෙඩ ටික අලුත් වෙවි එනවනේ. නෑ මන් නිකන් ගිව්වේ. ඈ තරහවසර වහන්ස වරෙල්ල. එහෙමයි වේනවා. ඔනෝදෝ කන්නේ කජු නේද? ආ රබලන් අපිට දෙන්නේ? නා යකෝ එකයිනි. අනිත් ඒවත් ඔය රහම තමයි. අනිදි මල පෙරේතය. මේ වහන්ස. ආ ඇටෙන්ඩර් ටික අරන් ආවා. වෙනවද? සම්පූර්ණ සිංහාසනයට වෙනමයි. කකුල විතරක් දාන්න වෙනමයි. කොහිනේෝ? ඈ කියොන් මේ අවසර වහන්ස. සම්පූර්ණ සිංහාසනයේ කළුවර දැවෙන් සාදා රන් පිළියම් කර දියමන්තියා නිලමාණික්කෙන් හැඩ කර ඇති සිංහාසනයේ කාවණු දසලක්ෂයයෝ. ඕ එහෙමයි වහන්ස. පාට සිංහාසනේ වහන්ස ආයි ඉඳන් ඉන්නකොට පස්චාත් භාගයට දිව්‍ය ලෝක සපලෝ. අනික වහන්ස තප්පුලා දේවි පයින් ඇදලා ඇරිය බය වෙන්න දෙයක් නෑ. වාඩි වෙනකොට රිදෙන්නේ නෑනේ. ඔව් ඉතින් ඒ පැත්තෙන් ගත්තාම ඒ සිංහාසනේ හොඳ වෙන්න පුළුවන්. හොඳයි හොඳයි. ඒත් මම මේ ගාන පොඩ්ඩක් වැඩි වගේ නෙමෙයි. ඊට වඩා පොඩ පහලින් එකක් බලමු නේ. මේ ඊට වඩා පහලින් නම් තියන්නේ මේ වහන්සේ මේ හල්මිල දෙවියන් සාදා රිදියෙන් පිළියම් කරමේ. පඩියන් ගල් වලින් හැඩ කර ඇති සිංහාසනේ ඕන්. කාවණු විසිබන්දයි. වහන්ස මගේ දෙයි හාමුදුරුවන් පා ඒකත් පට්ට වහන්ස ඔව්. ඉඳ ගන්න කොට වලා කුලක පා වෙනවා වගේ. පස්චාත් භාගයට සනීපෙත් දැනෙනවා ඔව්. එහෙමද? එහෙමයි. පහවණු 25000යි කිව්වේ නේද? ඒකත් පොඩ්ඩක් ගණන් වැඩි වගේ බං. මේ ඊටත් පොඩ්ඩක් පහලින් බලහල්ලා. මේ පල්ලෙහිම්ම තියෙන්නේ වහන්සේ මේ රබර් ලෑල්ලෙන් ගහලා යකඩ පිත්තල පිළියම් කරලා ටීග් බෝල වලින් හැඩ කරපු ආසනයක් ඕන්. පහවණු 10යි. රබර් ලෑල්ලෙන්? එහෙමයි. ඔව් ඉතින් ඒකත් නරකම නෑ නේද බං. ලස්සනට හැඩට කරලා ගත්තොත් ඉතින් ලස්සනට හිටිනේ. මොකක්ද වහන්සේ? ෂිප් රබර් ලෑල්ලෙන් ගහලා යකඩ පිත්තල ටීග් බෝල වලින් කරපු සිංහාසනයක අපේ මේ වහන්ස කෙනෙක් හිටගන්නේ. ෂිප් ෂිප් රැජ නැද්ද වහන්ස? එහෙම ඉඳන් ඉන්නවට වැඩිය හොඳ නැද්ද? අර රාජකීය කුස්සියේ තියෙන හිරමනේ උඩ වාඩි වෙලා ඉන්නවා. අම්ම බල රැජ නැද්ද වහන්සට? ලැජ්ජයි කියලා මක් කරන්නද බොල ඉඳන් ඉන්නවා මිසක්. මේ අවසර වහන්ස. ඕ මිනිසකටත් වගේ සිංහාසනේ අයින් කරලා මෙතෙන්ද සිරියහනක් දාමුද? සිරියහනක්? එහෙමයි. සැතපීලා රාජසභාවේ නඩු විසඳන්නත් පුළුවන්නේ. සිංහාසනේ ඉතිත්තිම් භාගයට නිදිනුවේ. මේ උඹලා දෙන්න මගෙන් කංගලෝ ගන්න නැතුව රබර් පිත්තල ටීබ් බෝල සිංහාසනේ ඕඩර් කරහැල්ලා. මේ කොටස් වශයෙන් ගෙවන්න දෙනවද අහන්නේ යොන්? කොටස් වශයෙන්? එහෙමයි. මතක් කරන්න එපා. උඹලා මට ඉන්ස්ටෝල්මන්ට් වලට වෙඩි නොවදින අස්සකරත්තයක් ඕඩර් කළා මතකද? එක වාරිකයයි ගෙවන්න බැරි වුණේ. එන්ජින් අස්සය නැහැ. තාම නැහැනේ කො. ඒ උනාට වහන්ස අර වෙඩි නොවදින යකඩ හැන්දාවනේ. ගහපු වෙ දත් දැන්න කල වෙන්නක. මේ බලංගෝ. මේ පුරා ඈ මේ තව බැලුම මේ බැංකෙන් එළවුණේ. බම් මේක බැලුම් පුටුවක්ද සිංහාසනයක්ද? ඇයි ඔය ඇති බං? පීත්ත පටියක් ඇදලා තියහන්. ඔය මදයි මචං පුරෝ. මොකද බං මොකද? පීත්ත පටිය කපන්න කතුරක් තියමුනේ. නැත්තං අපේ වහන්ස පීත්ත පටියට කඩුවෙන් කොටලා සිංහාසනේ කුෂන් එකක් කපලා දායෝ. මේක හරි. මේ කොගිලියෝ ඈ පොඩ්ඩ බලහන්. ඔය සිංහාසනේ කකුල් හතර ෂුවර් නේද? පොඩ්ඩ බලහන්. ඇයිදම කකුලවුලක් නැ. අවුලක් නැද්ද? ඈ ඈ ඒ උනාට මේ බලහන් ගොබන්. මොකද මේ අත තියෙන පැත්තේ කොටලා තියෙන සිංහා නිකන් එළුවෙක් වගේ නේ බං. අපෝ මුංගේ කැටයන්න පොඩ්ඩ හිතන් බලන්න. යකෝ හැබැයි නේ එක අතකට සංකේතාත්මකව එළුව ඉන්න එකක් හරි බං. අපේ වහන්සේත් ඉතින් ඕනම දෙයකට බෑ ගත්ත ගමන්නේ. මේ බෝල ටිකක් ඇතට අවුලක් නැ ලාවට දිලිසිනා නේ බං. මේ කොහේද? ඈ පොඩ්ඩ බලහන් හයියද කියලා නිකන් බලන්න. පොඩ්ඩක් උඩ පැනලා බලහන්කෝ.
සිංහාසනයේ නැගපියකෝ මතකනේ ඇමති මණ්ඩලයේ පුටු ටෙන්ඩරේ ගත්තෙත් ඔය මකබාසගෙන්නේ දැන් බලහන් ඒ රාජකීය පුටු කකුලක් පිට කකුලක් දාන්නේ ඉන්නේ නැත්තහා ඔව් නේ වං ඔඩකේ තම් බලන්න අරි බම්බිරා බම්බිරා මම පොඩ ෆයිට් එකේ නැගලා පණින්නදම ඒ කොම්බම පනහංගෝ මේ දෙන්නෙක් තියන නෑනේ වං මම බලන්න මේ උඹ පොඩ බලහන් කකුල් වලින් ජිරිබිරි සද්ද කරාද කියලා ජිරිබිරි අරි නේ නේ අර බබන එන්නද එන්නද ආ කොකිලෝ එහෙමයි වහන්ස අවසර පස්වන් දහසකට මොකද බලව මමගේ සිංහාසනය උඩ නැගලා උඩ පනින්නේ බහක් කිව්වේ තරහ අවසර වහන්ස පස්වන් දහසකට දෙයි හාමුදුරුවන් පැත්ත කියන්නේ කොකිලෝ ඔය තත්ත පරිස්සාවක් කළේ ඔව් රාජාධිරාජ කේසර සිංහයෙක් බඳු මාගේ හිඳින සිංහාසනේ තත්ත පරීක්ෂා කරන්න බූරුවකගේ උඩ පනිනවද බල අවසරවයිසේ මේ තත්ත පරීක්ෂාවට සිංහයෙක් හොයාගන්න අමාරු හින්දා මං චෙක් කරලා බැලුවේ ඕන් බූරුවෙක් වගේ එහෙමයි වහන්ස ආ නැකතත්තරි එහෙනම් වහන්ස විවෘත කරමු නේද ආ මේ නකතුරු රාජයා පීත්තපටිය කපල ඉඳගන්නේ සිංහාසන ආරූඪ වෙන්නකෝ යකෝ අලුතෙන් සිංහාසනයක් විවෘත කරනකොට කට්ටිය ඉන්නේ බෑ බං විචාරේ වහන්ස කට්ටිය පුරෝගෙන මෙතන අන්තිමට ඇස් වහ කට වහත්තදි ඊට පස්සේ ආයෙත් පත බෑවි අංගෙින්ද ඔන්න ඔය විදිහට විවෘත කරමුකෝ වහන්ස හරි හරි ආ කෝ මෙහෙදියන් කතුර එහෙමයි ඔන්න කැපුවා විවෘත කළා ජීවි වේවා ජය ජීවි වේවා අම්මා අම්මේ පස්සෙන්ද වගේ අම්මෝ යකෝ ගලෝල යන ඇනුන බල ඇනියක් උටකෝ කිලියෝ උඹ උඩ පෙන්න පාර ඇනියක් මතු වෙලා බල උට අම්මා දැන් බලහල්ලා කොයිදින් ඇයි වහන්ස ඇයි අහන්න බල කොන්ද තියෙන ඇදේට අමතරව දැන් මේ පස්චාත් භාගයේ ඇදේට යනවනේ ඒක ඒ දවස්වල ඉඳලා ඇදේට නේද ගියේ බලයන් බල යන්න එහෙමයි මේ ඇනේ ඇනුන හින්දා අම්මේ ඇනේ නේක ඇනුන බං ආයි නෑ ඇතුළටම යන්න මේ වහන්ස ඔව් සිංහාසනේ රිටර්න් කළා වහන්ස ඒක එහෙමයි දැන් ඒකට වෙන එකක් එවන්නම් කිව්වා ආ බල එහෙම රිටර්න් කරපු ගමන් සිංහාසනේ වන්න උංගා වෙච්චර සිංහාසන තියෙන වෙයි ඒ නේ වහන්ස වෙන එකක් කිව්වට ඒ සිංහාසනේම තමයි අනේ නවල අපව අලුත් එකක් වගේ එවන්නේ ඕන් ඒ ගමීසා ඒත් මම් බැලුවා මේ අපේ ප්‍රාන්ත කොහමද එහෙම වෙන්නේ කියලා මේක නෙමේ කොබම් මගේ ඔටුන්න මේ වහන්ස ඔය ගමන් මේ හම්බට නෙමෙයි මේ ඔබ වහන්සේගේ රාජකීය ඔටුන්නත් පොඩ රීමික්ස් කරලා ගන්න කියලා දුන්නා ඕන් මොකක් මගේ අවසරයක් නැතුවද දුන්නේ? තරහ අවසර වහන්ස මූ ඔය කියන්නේ ඒ පොට්ට පාටල තිබුණ ඔටුන්න. බේත්තල් වලට පුස් කාලා තිබ්බ ගතියන්න පොලිස් කරන්න බාර දුන්නා කියලා ඒකයි ඔය කිව්වේ. උඹලා කාගෙන් අහලාද ඒ පඬිත වැඩේ කළේ ගියාන්? ඒ ඔටුන්නෙන් එන බේත්තල් සුවඳට මම ආසයි බොල. අන්නේ බොලේ සිංහාසනේ ඔටුන්නයි කියනවා ඕන්. හරි වහන්ස දැන් අවුලක් නේ. වාඩි වෙන්න නෙමෙයි මේ සිංහාසන ආරූඪ වෙන්නකෝ සිංහාසන ආරූඪ වෙන්නේ කොහමද බල පස්චාත් භාගයේ ඇනිච් එක තාම කැක්කුම ගන්නකොට මේ වම් පැත්තේ ඇනුනේ වහන්සේ දකුණට බර කළ සිංහාසන ආරූඪ වෙන්නකෝ එහෙමයි යකෝ මන් දැන්නේ දැක්කේ ඈ මේ සිංහාසනේ මගේ හිසට උඩින් දිබ්බ සූර්යකෝ බල මේ තරුඩිහිකු ඉරිඩිහිකු ඉදාලා තියන්නේ මේ කයි වහන්ස මේ පාර අපි සිංහාසනේ උඩින් දැම්ම ඇමරිකන් පොඩි අධිරාජ්‍යවාදී ගතියක් එන්නත් එක්කයි දැම්මේ what do you say yes 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 i like it then everything okay no tikoi ting on oh ඉඳගනි මේ ඉඳලා සිංහාසන ආරූඪ වෙන්නකෝ ඔටුන්න දාගන්න පොඩයිට හැන් එයි මෙහාට ගනින් ඔය ඔටුන්න හා ඈ කෝ බොලව මේ ඔටුන්න තිබ්බ මැණික් ගල් ටික යකෝ මේ මැණික් ගල් ටික කලවලා තීබ්බෝල ටිකක් නේද ඔබලා තියෙන්නේ ඒක හන්නේ පවහන්ස ඌ ඈතට පේන්නේ මැණික්ද තිබ්බෝලද කියලා ඒක ලෝකෙ මැණික් ගල් ටික විකුණලා ගත්ත කාසි වලින් තමයි ඔය සිංහාසනයයි ඔටුන්නයි රිපයර් කළේ ඔව් ඈ හැමයි ආ මචං කොකිලියෝ ඒ බුරා අර බලහන්කෝ ඈ වහන්සේ නිකන් ලෝක බැංකුවෙන් ලෝන් එකක් ඇප්ලයි කරලා රිජෙක්ට් වෙලා වගේ නේද වුණ හදන් ඉන්නේ හරි ඕඩකිටම් බලන්න
මේ කංකඩා වැටිලා හිටියට මේ ශරීරේ කොහෙවත් අත ගන්නවත් නෑ බං. ඒක තමයි ඒක තමයි. ඒ කියන්නේ බං තප්පුලා දේවිගෙන් ගුටි කාලත් නෑ. ඒ වගේ තමයි ඈ. මේ කිට්ටු කරලා බලමුද? බලමුකෝ වරින්කෝ. ගද්ද පද්දත් නෘත්‍ය ආපු ඒක කොහොමවත් බෑනේ. බලාගෙන ගියාම මට දැන් එකක්වත් බැරි වෙයිද? ඒකනේ යා කුමාර කේස් එකනේ. අවසර පස්සෙන් දහසකට වහන්ස. ඈ මොනවයි වහන්ස කොහොමටවත් බෑ කියන්නේ? අපි නම් කොහොමටවත් හැම දෙයක්ම බෑ කියලා දන්නවනේ. ඒ වහන්සේක පුල පුලා තප්පුලන්න නෙමෙයි මේ සමාවෙන්නේ. බල දෙන්නට ඉතින් බොරු කියන්න ඕන නෑනේ බං. අනික් ප්‍රාන්තවල ඉන්න වහන්සේලා එක්ක ගත්තාම මේ මම පොඩ්ඩක් මදි වගේ කියලා හිතෙනවා බං. හොඳ පොඩ්ඩ පොඩ්ඩක් නෙවෙයි ගොඩාක් උන් නෑ මං කිව්වේ වහන්සේ මේ පොඩ්ඩක් මදි වගේ තමයි නේ. මේ වහන්සේ මට සමාවෙලා කියන දැන් ඔය කොයි පැත්තෙන්ද මදි වගේ පේන්නේ? පරිපාලන පැත්තරුනාම ඒ පැත්තරන් ඉතින් ගන්න දෙයක් කොහෙත්ම නෑනේ. නෑ මං කිව්වේ මේ මේ කලමනා කරන පැත්ත කියලා එකකුත් ඇත්තෙත් නෑනේ නේ. දේශපාලනික සමාජීය ආර්ථික සංස්කෘතික ආගමික කියන සියලුම පැති හොයාගන්නවත් නෑනේ. එතකොට ශෘංගාරාත්මක සෞන්දර්යාත්මක කලාත්මක සාහිත්‍ය හැම ගව් ගානකටත් වඩා දුරින්නේ තියෙන්නේ. ඇයි එතනින් ගියාද මේ? මේ 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 එහෙමයි. දැන් උඹලා දෙන්න මෙතෙන්ට ආවේ මගේ නැතේව හොයන්නද? ඈ දනගනිල්ලා මට ඉවසීමකුත් නෑ අනක්ුණකුත් නෑ හොඳේ. එහෙමයි එහෙමයි. වහන්සේට ඉතින් අදිසිය පොඩි කේන්තියක් ගියත් ඒව එක දිගට අල්ලන් ඉන්න ගතියකුත් නෑ නේ. සතා සීපාවෙකුට උනා ගාන පුරුද්දකුත් නෑ නේ ඔන්. හලෙ හලෙ යන්න. ලකො මුං එක බෑනේ. කූල් ඩවුන් වෙන්නත් එක මෙන්න මේ නයි කොච්චි රසම් එක බීලා හිටියනම් ඔන්. මොකක් නයි කොච්චි රසම්? එහෙමයි. යකෝ ඔව්ව බිව්වහම කූල් වෙනවද බල හොට් වෙනවා මිසක්. ඒක පොඩ්ඩක් ඉඳගම සව්වගයක් තියනවා ඒ ටික රසම් එකට කලවම් කරලා දෙන්න. කූල් වෙයි ඔන්. කූල් වෙයි? කූල් වෙයි නෙමේ. ඔය රීමික්ස් මට දෙන්න හැදුවොත් ඔබේ කන්නක කූන් ගාලා සද්දයක් එයි හොඳේ. වහන්ස. සමාවෙන්න. මානසික ව්‍යාකූල භාවයෙන් මිදිලා මානසික ඒකාග්‍රතාවය බිඳගන්න නැතුව මනෝභාවයන් ප්‍රകൃති tattweට අරන් මනසලෙලුණු පළවා හැර. ඒ පාර උඹ පටන් ගත්තද? මේ මොකිනේ? පොඩක් කඩපියන් හිටහංගෝ. එහෙමයි. මේ වහන්ස. වහන්ස කියන්නේ දැන් ඕනෑම දෙයකට නොවරදින විෂ්ණුම වගේ ඉන්න. අපෙන් උදව්වක් එපා කියලා දෙතකොට. උදව්වක් විදියට කඩපියන් හිටහල්ලාකෝ. බලන්න පේන්නද මම මේ කල්පනා කරනවා කියලා? ඇයි වහන්ස නිකන් තනියෙන් කල්පනා කරලා මහන්සි වෙන්නේ? අපි දෙන්නටත් මහන්සි වෙලා කල්පනා කරන අවස්ථාවක් දෙන්නකො. මොකද පොලී බං. ඒකනේ. අනේ වහන්ස අපේ මේ සුපිරි පොළ දෙකෙන් වැඩක් නොගෙන නිකන් මලකඩ කකාන තියෙන්නේ උන්. එහෙමද? එහෙමයි. එහෙනම් දෙන්නත් එක්ක හොඳට කල්පනා කරලා බලලා කියහල්ලාකෝ බලන්න මගේ තියෙන සංගවුණු කුසලතා මොනවද කියලා උන්. හුටා. ඔය ඉතින් ඉල්ලන් කෑවද මන් දක්කෝ කෙලියෝ? ඈ පුරු මං කැමති උඹට මුල් අවස්ථාව දෙන්න. කල්පනා කරලා කියහම් බලන්න. යකෝ මුව දියා කන්ට වෙයි. ජක්කාට අනුකම්පා කරමේ මට පොඩි වේලාවක් දෙන්නකෝ. මම මේ ළඟදි පොත් දෙකක් කිව්වා. එකක් නොවිසඳුණු රහස් කියලා. අනික අභිරහස් විසඳීමේ කලාව කියලා. මම මේ කල්පනා කරන්නේ ඔය පොත් දෙකෙන් කොයික හරහාද වහන්සේට උදව් කරන්න පුළුවන් කියලා. මොනවාද මේ කිව්ව පොත් මේ නොවිසඳුණු රහස්? එහෙමයි. අනික මොකද්ද? මේ අභිරහස් විසඳීමේ කලාව. යකෝ ඒ පොත් වලින් කොහොමද මම මට උදව් කරන්නේ? වහන්ස අපේ කෝකිලේ හරි. දැන් වහන්සේගේ තියෙන ඔය සැඟවුණු කුසලතා හොයන්න. රාජකීය ආරක්ෂක සුලකින් දාලවත් හොයාගන්න බැරි වෙනවනේ. නම මේ කිව්වේ මේ කවදාවත් ඉතින් ඒ කුසලතා ඉතින් අපි දැකලා නැති ඉඳ එහෙම කිව්වේ. සෑහෙන සැඟවිලානේ වහන්සෝ තියෙන්නේ. ඔය ඉතින් රවණානිය හො බලාල්ලකෝ. අවසන්.
අවසර වහන්ස මොකද බං තරහ අවසරෙමි අපට වහන්සේගේ මුඛක් හරි නැති කුසලතාවයක් හරි මවල දෙන්න පුළුවන් ඉස්සෙල්ලා කියන්නකෝ හේතුව මොකද්ද කියලා හව් එහෙමයි ඒකනේ වහන්ස අනේ ලැජ්ජ වෙන්න දෙයක් නැහනේ හැම ප්‍රාන්තකම ඔහම තමයි ඔය එක වහන්ස කෙනෙකුටවත් මේ ලෝකේ කුසලතාවයක් නැහනේ අමුකම ආ කඩ කඩ ම කා ඉස්සරහා කාගෙනද කියන්නේ ගම් කගලිය යකොබට තේරෙන්නේ නැද්ද ඇත්ත උනත් වහන්සේද කියනකොට සරබාල කරලා කියකෝ මේ වහන්ස මේ කෝකිලා කියන්න උත්සාහ කරන්නේ අනෙක් ප්‍රාන්ත එක්ක ගත්තාම ඒ වහන්සේලයි ඔබ වහන්සේ එක වගේ උනාට මේ පුරොයි මේ කෝකිලියයි වගේ සුපිරි ගෝලිය නම් වෙන කොහෙවත් නෑ කියලා ඔය කියන්න උත්සාහ කරේ ඒකයි අනේ අම්මේ හත් මුල්ල පිරෙන්න කාලා හම්බ වෙන හැම වෙලාවෙම වැඩක් නොකර නිකන් ඉන්න ඕනම වෙලාවක වැඩක් ඇතත් නැතත් උඹෑ ගන්න උඹලා දෙන්න වගේ තල පුන්නක්ක බානක් ඔය එක ප්‍රාන්තයකවත් නැනේ නං අම්මා වහන්ස කිව්වමයි මතක් උනේ තාම දවල්ට කෑවේ නෑ නේද වහන්ස මේ පොඩකින්දක මා සුටුස් ගාලා වහන්සට කැමලෑසි කරන්න ඕන නෑ පොඩකින්දන් හදිසියක් නෑ හිමීට ඉතින් අපි තුන්දෙනාටම ලෑස්ති කරහන්කො මොකටද මං විතරක් දුක් විඳින්නේ මේ අවසර වහන්ස මොකෝ මම මදක් ආමාශ රෝගී ගතියෙන් පසු වෙන්නේ කේම අනුභවයට තරම් හොඳ සෞඛ්‍යයක් නෑ ගයි මේ ආ එහෙමද එහෙනම් නිකන් හිටහන්කො කොකිලියෝ වහන්ස පුරෝග ටිකත් එක්ක අපි දෙන්නට කෑම ලෑස්ති කරහන්කො එහෙනම් මේ වහන්ස මේ මාත් නොකිව්වට මේ මගේ තද කවදාවත් නැතුව කොණ්ඩේ අමාරුවක් තියෙන ඕන් කන්න ටිකක් අමාරුයි වගේ අපරාද මගේ සූප කලාවෙන් රස කළ ආහාර ටික ඕන් ඈ බොල ඈ වහන්ස උඹට අද කොණ්ඩේ අමාරුව හින්දා කන්න බැරිද එතකොට එහෙමයි එහෙමයි ආ මට හැමදාම කොණ්ඩේ අමාරුව තියෙනවනේ බං මට එහෙනම් හැමදාම උඹේ කෑමේපා හොඳේ මේ වහන්ස තරහවස මේ මට මේ දැන් කෝකිලියා කිව්වේ ඒ සූප කලාවත් එක්ක पतोल අනේ අම්මේ උඹලා දෙන පළයල්ලකෝ යන්න කරුමේ ඒ යන්න ලොබන් මේක නින්න ඔන්නෝ ඒ තව ටිකක් ඉමු බං තරහ අවසර වහන්සේ යකෝ තාම ගියේ නැද්ද උඹලා දෙන්න ඔබ වහන්සේට මේ ප්‍රාන්ත දාලා යන්න බෑ වගේ අපි දෙන්නට ඔබ වහන්සේ දාලා යන්න හිත දෙන්නේ ඒකයි නේ බං මේ ඉතින් වහන්ස තාම කිව්වේ නෑනේ මොකටද ඔය කලාංගයන් ප්‍රගුණ කරන්න හදන්නේ කියලා කාරණේ කිව්වනම් හොඳ කලාංගය මතක් වෙනවනේ අපිට එපා එපා ඒකෝනේ නෑ බං එමුකෝ මල මතක් කරන කලාංග වලින් මාව විකලාංග වෙයි කියලා මට පොඩි බයක් තියෙනවා ඒකයි අනේ අම්මේ මේ වහන්ස අපි ගින් තප්පුලා දෙවිගෙන් අහනද කලාංගය ඕන මොකටයි කියලා ඇයි අප්පා ඉතින් යෝජනාවක්වත් කරුවා නැද්ද කියලා වැඩක් නෑ බං උඹලට සක්විති රජෙක් උනත් බලු වෙන්න තියනවා නම් ඒක වළක්වන්න දෙයියන්ටවත් බෑ කියලා කියනවනේ අන්න ඒ වගේ දෙයක් තමයි ඉතින් මට වෙලා තියෙන්නේ අම්මපා මට මූට පයින් කනට ගහන්න නැත්තම් මේ වහන්ස කියන්නකෝ නෙමෙයි මේ කියන්නකෝ තරවතල එහෙනම් අහගනින්නකෝ අපේ තප්පුලා දේවිගේ තියෙන අර සැමියාට හිලා කුලගෙන හමීතිය එහෙමයි අන්න ඒකේ සත සංවත්සරේ හිට අනිද තියෙනවා බං එහෙමයි ඉතින් අන්න ඒකට මට කිව්වා මේ ඔය වෙනසකට වගේ කවුරු හරි ආටිස් කෙනෙක් ගෙන්නලා දෙන්න බැරිද කියලා හා නිකන් හාල් කෑල්ලක් වුණත් කමක් නැහැ කියලායි කිව්වේ ඒත් මම මගේ තර කාන්තා පාර්සවේ ඉස්සරහා කටහැරියාම මොලේ ලොක් වෙන ගතිය තාම ගිහිල්ලා නැහනේ මේ හා කැලක් ගෙන්නවත් ඉතින් කීයක් හරි දෙන්න වෙනින් හින්දා පැන්න ගමන් කිව්වා ආටිස්ලා මොකද ප්‍රාන්තේ මුල් පුරවැසියා වෙච්ච මේසා කලා සාගරයක් බඳු මා ඉන්නා විට කියලා එහෙමනේ දැන් ඒකන උනේ වහන්ස හරියටම හරි බං උඹ කිව්වා මං කිව්වේ අනේ උදව් කර අහල්ලාකෝ මේ කොයි පැත්තෙන් උදව් කරනවද කියලා හිතාගන්න බෑ අප්පා හරි අපි උදව් කරන්නම් හැබැයි වහන්ස වහන්සත් පෙරලා අපට උදව්වක් කර
කරන්න ඕනේ. සිකේ බං ලැජ්ජ නැද්ද බං? ඇයි? බාණ්ඩාගාරේ හොම්මෙන් ගිහිල්ලා තියෙන වෙලාවේ සල්ලි ඉල්ලන්න? සල්ලි නෙමෙයි වහන්ස. අපි කලාංගයක් කියලා දුන්නා කියලා. වෙන කාටවත් කියන්නේ නෑ කියලා පුරුදු වෙන්න ඕනේ. අන්නේ උදව් කරන්නකෝ. හරි බං මං කාටවත් කියන්නේ නෑ. මං මේ ඔළුවේ අත තියලා දිවුරන්නම්කෝ. අනේ අම්මේ පා. ඔළුව හක් කඩකට පෙලී මේ. වහන්ස. පොඩක් ඉන්නකෝ. පොඩක් ඉන්නකෝ. මෙන්න මේ රබාන අතට අරගෙන දන්න විදියට වාදනයක් ඉදිරිපත් කරන්න. දන්න විදියට වාදනය ඉදිරිපත් කරන්න. දුරු විතර. මොකද බල? නෑ මේ ඔබ වහන්සේ නෙමෙයි. ඔබ වහන්සේගේ වාදනයට මං වශීකෘත වෙලා කට අරන් ඉන්නකොට මැස්සෙක් රිංගුවා. එහෙමයි මේ පොඩ නවත්තන්නකෝ. හැබැයි ටෙම්පෝයි ටයිම්නි පොඩක් තිබුණා නම් හොඳයි. එහෙනම් මං කොයි පැත්තෙන්ද මං කලාංගය ඉදිරිපත් කරන්නේ? බලහන් ඉතින් සකලවලා වල්ලබ වගේනේ මං ඉන්නේ. ඒකනේ මෙතන කේස් එකනේ. හරි අපි එහෙනම් ගායනෙන් හොඳ එකක් ඉදිරිපත් කරමු. අංගනාවන් කොරවලා අම්ම ගාතේන හොඳේ. ඕම් වහන්ස මේ මාලිගාවේ ගාන්ධර්ව කෝකිලා වෙච්ච මම ඔබ වහන්සේට අති ශ්‍රේෂ්ඨ සංගීත කණ්ඩායම් ගුගන්නනවා. ඕම් බලන්නකො කොර වෙන්නේ නැද්ද කියලා. වෙලී එතුණා මෙම්බරියේ මා කොමලියේ ආ ආ කොමදස වාස වාස පුරෝ පුරෝ ඤකො මුන් දෙන්නව නෑ නේද කලාරසේ දැල් නැති කිපාටෝ දෙන්නේ සි අනේ මන්ද කෝකිලියෝ වර උඹට කියන්නේ මම සිව්සට කලා කියන පොත මුල ඉඳලා අගටත් අග ඉඳලා මුලටත් පොන්සරයක් කියුවා එක කලාවක් නේ කියංගෝ අපේ වහන්සේට සෙට් වෙන බලංගෝ ඉතින් උඹට කියන්නේ නැටුම් ගැයුම් වැයුම් තුනම රිජෙක් අපි පොඩ්ඩක් රැංගුම් පැත්තේම බලමුද බං කාන්තා පරාණේ ඉන්න උත්සවයක් ඉඳා රංගනයක රංගයි ඔස්කාර් නොමිනේට් වෙන ගානට ඕන් රංගනයත් හරියට එන එකක් නෑ බං ඇයි බලහන්කෝ අපේ වහන්සේ නිකන් ඇවිදන් එනකොට බෝල ජොයින්ට් ගේ නිකන් ෆෝන් බ්ලරියක් වගේ නේ බං එන්නේ ඔව් නේ බං අනික රංගනයක් කරන්න කිව්වොත් කොල්ලගේ චරිතනේ ඉල්ලන්නේ ඊට පස්සේ හත් පොලේ ගා ගන්නවා ඕමයි දාලා දැන් කවුද හත් පොලේ ගා ගන්නවා කිව්වේ නෑ වහන්සේ මේ දැන් ඉන්න නව පරපුරේ අංගුර කලාකාරයෝ මේ අම්පටලවන් අමු ගොම වැඩ කරනකොට ඉතින් හත් පොලේ ගෑවෙනවා කියලා කිව්වේ මේ බලා මං ගැන නෙමෙයිද එතකොට කතා කර කර හිටියේ අනේ දෙයි හාමුදුරුවනේ මේ ඒක නෙමෙයි බං දැන් මං මොකද්ද බං කරන කලාංගේ ගියා හල්ලකෝ සිව්සට කලාවන් ලලිත කලාවන් සියල්ල එකට මික්ස් කරලා එකක් හදන්න කියලායි බැලුවේ වහන්ස දෙන එක දෙන්න එපයි ඇඬෙන්න ඕන ඔව් 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 හැබැයි මේ ඇඬෙන්න ඕන මට නෙමෙයි බලන උන්ට හොඳේ වහන්ස ටිකක් වෙනස් එකක් කරන්නයි තියෙන්නේ පරගැටි විජාතික වහල් මානසිකත්වේ මිදිලා මෙලි මේ සින්දුවට නර්තනයක් කරලා පෙන්නන්න මේ වහන්ස කැරකිල උඩ පැනලා බිම පෙරලලා පිලුමක් ගහලා ඕන නර්තනය දෙන්න එහෙමද ඔව් නැත්නම් අර පඹයා වගේ වෙනිලා හරියන්නේ ඉස්සල්ලා උඹලා මට කිව්වේ මගේ නර්තනයයි පසුබිම් වාදනයයි මලාට මැච් වෙන්නේ නැහැ කියලා. ඒකින්ද තමයි වහන්ස මේ සංගීතය හොයාගත්තේ. ඔන්න දැන් දානවා. වහන්ස 80ට විතර කඩන්න ඕනේ හොඳේ. වංචා කරන්න එපා. වැඩේ රහයි වගේ නම් එදාට මේක දාමු. එහෙමද? එහෙනම් දාහල්ලකෝ බලන්න. දහන් කෝකිලියෝ. හරි වහන්සයි. කැරකිලා කැරකිලා. අනේරි දැන් උඩ බලින්න උඩ බලින්න. අපි මනබිලම ගෝ ගන්න. අනේරි දැන් 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 කැරකිලා දැන් උඩ බලලා. කොම්බෙලි සලන්නේ අරි අරි ඔන්න අම්මේ කොම්දා අම්මා කොකිලියෝ නවාස් ගාල සද්දයක් කව තමයි කොයිකට අල්ලන් විදගෙන තුසන්නේ මේ වහන්ස මේ මොකක් කරි කොන්දා අල්ලන් කර නර්තනය බලන්නේ වහන්ස අම්මේ අරි අරි වහන්ස ඔහම අමාරුව හිතන්නේ තෝය වෙලිකොට්ට කොන්ද උඩින් තියන් ඉන්නකෝ වේදනවා බං කොකිලියා ගියා මේ රාජකීය වේදාව එක්කන් ඉන්න ඌ මෙතනදි ලියු ගිහිල්ලානේ එහෙමද එහෙමයි අම්මේ පුරා එහෙමයි
තමයි. කොන්ද නෑ වගේ යකෝ. ඉතින් සතුටු වෙන්නකෝ හංස. සතුටු වෙන්න. දැන් කාලේ ප්‍රාන්ත පාලකින්ද කොන්දක් තියෙන්න හොඳ නෑ. කොන්ද නැති වෙන එකත් මේ දවස්වල මාකට අම්මපා. ඕනේ මාත් අහගෙන කවුද කියනවා පාලකෙන්ට හරි අමං කොන්දක් නෑ කියලා. ඕ. මේ වහන්ස ඕ පොඩි ඕන නැති කතාවක් තියෙනවා අහන්නේ මොන්ද ගැටිච්ච වෙලාවේ එහෙමයි ආපංකෝ එහෙමයි වහන්ස මේ අපේ උලාකා කුමරිය ඔව් එක වෙලාවකට වහන්සිට කතා කරන්නේ දැඩා වහන්ස කියලා ඕ අනිත් වෙලාවට කතා කරන්නේ අප්පච්චි වහන්ස කියලා ඇයි මේ දෙක ඒක මාත් ඇහුවා බං එතකොට තමයි ඒකේ කිව්වේ මං කිව්වේ අපේ දූ කුමරිය කිව්වේ ඩැඩි වහන්ස කියලා කතා කරන්නේ ලිප්ස්ටික් ගාපු වෙලාවට ලුබං අප්පච්චි වහන්ස කියලා ලිප්ස්ටික් ගාපු වෙලාවට කතා කරන්න බෑලු තොල් පැටලෙනවලු බං ඒකද හැබැයි වහන්ස ඔබ වහන්සේ දූ කුමරිය හදලා තින පුදුමාකාර සීලාචාර තාලෙකට මම නෙවෙයි නේ බං තප්පුලානේ ගායකට උල් කරන්න ඕනේ නෑනේ උල් වෙලානේ එන්නේ මොනවද උල් වෙලා එනවා කියලා කිව්වේ අන්තිකද ඔව් ඔව් මේ ඒ වගේ තමයි මේ මේ ඕ මේ ඒ වන් වැඩක් නේ වහන්සේ දැන් මගේ වැඩසටහනට මොකද දැන් කරන්නේ කලාංගද නැතුව දැන් කලාංගේ විකලාංග වෙලා පොඩ්ඩක් තියෙන එකයි වහන්සේ මෙච්චරයි මම කියන්නේ අදාල දිනේ ඔබ වහන්සේගේ රංගනේ ඉදිරිපත් කරන්න ඕනේ ඉච්චරයි නැත්නම් මම කොහොමද මුණ දෙන්නේ හරි 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 ඉතින් මම රංගනේ දෙන්නම්කෝ ඔයා පොඩි සපෝට් එකක් දෙන්නකෝ මොකද මං කරන්න ඕනේ ඔයා පොඩ්ඩක් ඔය රබාන ගහන්නකෝ මොකද මේ මොයි රංගනේ උකුසාවන්නේ මදි එහෙම නැත්නම් හනුමවන්නේ මදි මේක වන්නමක් නෙමෙයි එහෙනම් මේක නව නිර්මාණයක් ඒ මොකද මේකේ නම ඇවිල්ලා කොන්දක් නැති ප්‍රාන්ත වහන්ස කෙනෙක් තමන්ගේ දේවියගේ පදයට නැටීමේ මනරම් රංගනය. ඔබට තේරුණාද පුරෝ? එහෙම යෝකට කියන්නේ ගෑණිගේ පදයට නටනවා කියලානේ. ඈ? හා. මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ. ඕ.